नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु ससर कतरे සතුරන් අතර පත් අසරණව සිටින සත්‍යහට එයින් මිදීම දෙසා සැබෑම වූ ආයුධය වන ධර්මායුධය ලැබ දුන්නා වූ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමු. නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 55 වැනි පංචාවද ජාතක දේශනාව. यो अलीनेन चित्तेन अलीन मनसो नरो भावेति कुशलं धम्मं योगं खेमस्स पत्या पापुने अनुपुंबेन සම්බ සංයෝජනක්ඛයන්ති. නිවන සඳහා යොමු වූ උදාර අදහස් ඇති යම් මිනිසෙක් නොපසුබට සිතින් යෝගක්ඛේම නම් වූ නිවනට පැමිණීම සඳහා කුසල් ධර්ම වඩයිද හෙතෙමේ පිළිවෙලින් සියලු සසර බැම නැති කරන රහත් ඵලයට පැමිණෙයි. නොයෙක් අන්දමේ ආරක්ෂාවන් පිණිස ආරක්ෂාවක් ඇතැයි කියල සිතාගෙන නොයෙක් ආකාරයේ ආයුධ දරාගෙන සිටින ලෝකයේ සැබෑම ආරක්ෂාවක් ලැබෙන්නේ ධර්මය කියන ආයුධයෙන් පමණයි. ධර්මය කියන ආයුධය භාවිතා කරනවා නම් ඒ ආයුධයට ඒ භාවිතා කරන්නාව ආරක්ෂා කරන්න පුළුවන් කියන නුවණැති අයට පමණක් ඇතිවෙන ආකාරයේ එවන් හැඟීමක් ඇති කරගෙන මේ මොහොතේදී ඒ ධර්මය නැමැති ආයුධය දරා සිටින තරම් වාසනාවන්ත ආත්මභාවයක් ලැබූ වාසනාවන්ත පින්වත්තුන්, අපි සෝදානම් වන්නේ 550 ජාතක පුත් වහන්සේගේ 55 වැනි පංචායත ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. දැන් මේ වචනාර්ථයත් අපි විමසා බලලා මේ ධීර වීර පුවත අපි ශ්‍රවණය කරමු. පින්වතනි, එහි පින්ඩාර්ථයගත්තු යෝ කියලා ප්‍රකාශ වුණා. ඒ කියන්නේ යම් පුරුෂයෙක් කියන අර්ථය. අලීනේන කියලා කියන්නේ නොපසුබට කියන අර්ථය. චිත්තේන කියන්නේ ස්වභාවයෙන්ම වීරියවත් වූ සිත් ඇත්තේ, උදාර අදහස් ඇත්තේ කියන අර්ථය. කුසලං කියන්නේ මේ කුසල් කියලා අපි සැබෑවටම අදහස් කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට. ධම්මං භාවේති, ධම් වඩයිද, ඒ බෝධිපාක්ෂික ධර්ම වඩයිද, නොහැකිලුණු සිතින් විදසුම් වඩයිද, සිව්වදෑරුම් යෝගයෙන් නිර්භය වූ නිවනට පැමිණීම සඳහා ඔහු සියලු සංස්කාරයන් අනිච්ච දුක්ඛ අනත්ත්‍ය යන ත්‍රිලක්ෂණයට නගා ශක්තිමත් විදසුනින් පටන් අත්තන බෝධිපාක්ෂික ධර්ම වඩා අනුපොබ්බේන, ඒ කියන්නේ පිළිවෙලින් එක් සංයෝජනයකදී ඉතිරි නොකොට සිව්වැනි මාර්ග ඥානයේ කෙලවර උපන් බැවින් සබ්බ සංයෝජනක්ඛයන්ති, සියලු සංස්කාර බන්ධන කෙලවර කිරීම නම් වූ රහත් බවට පැමිණෙන්නේ කියන එක තමයි මේ අර්ථය. මේ අර්ථය අපි වඩාත් හොඳින් තේරුම් ගන්නට අර්ථය තුල ගැබ්බ පවතින වර්තමාන හා අතීත කතාවන් විමසා බලන්නට ඕනි. හොඳයි පින්වත්නි, ඒ සඳහා අපි මේ මොහොතේ යොමු වෙමු. මේ ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් මෙහෙරෙහි වැඩවාසය කරන සමයේ වීරිය නැති සත්වයන්ට සැබෑ වීරිය උදා කරලා දෙන මාගේ බුදු පියාණන් වහන්සේ විසින් වීරිය අතහැරලා හිටපු භික්ෂුන් වහන්සේ නමක් අරබයා තමයි දේශනා කළේ. ඉතින් ඒ බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අමතලා මහණ, ඔබ වීරිය අත්හැරියා කියන්නේ ඇත්තද කියලා ඉමසලා ඒ බව දැනගෙන ඒ ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. පෙර නුවණැති අය පවා වීරිය කිරීමට සුදුසු තැනට වීරිය කරලා රජ සැපතට පවා පත් වුණානේ කියලා ප්‍රකාශ කරලා ආරාධනාව පරිදි මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ
ඒ රජතුමාගේ අගමහසියගේ කුස පිළිසිඳ ගන්නවා. ඉතින් පිළිසිඳගෙන උපත ලැබෙන කුමාරයාට නම් තබන දිනේ අටතුරාසියක් බමුණන් කැඳවලා මෙතන මේ අටතුරා කියලා කියන්නේ අටුත්තර කියන එක. අටකට වැඩි සියක් කියන්නේ මේ 108කට වැඩි බමුණන් ගෙන්වලා ඒ බමුණන් කැමති දෙයින් ඒ බමුණන්ට සංග්‍රහ කරලා මේ කුමාරයාගේ ශරීර ලක්ෂණ විමසා බලවලා ඒ ශරීර ලක්ෂණ අනුව අනාගතය කියන්න දක්ෂ ඒ බමුණන්ගෙන් විමසලා සිටිනවා මේ කුමාරයා පිළිබඳව ඒ දැනෙන දේවල් දන්න දේවල් ප්‍රකාශ කරන්න කියලා. ඉතින් මේ බමුණන් ප්‍රකාශ කරනවා රජතුමනි මේ කුමාරයා බොහොම පින්වත්. ඔබගේ අවෑමෙන් රජ බවට පත් වෙනවා. විශේෂයෙන් මේ පංච ආයුධ කර්මයේහි විශේෂ දක්ෂතාවලින් යුතු වෙනවා. මේ පංච ආයුධ හැසිරීමෙහි දඹදිවෙන ශ්‍රේෂ්ඨම පුජ්‍යලයා බවට පත් වෙනවා කියලා මේ බමුණන් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා මේ කුමාරයාට නම් තබන දවසේ ඒ දෙන නම තමයි පංච ආයුධ කුමාරයා කියන නම. ඉතින් මේ පංචායුධ කුමාරයා දැන් කෙමෙන් කෙමෙන් වැඩි වියට පත් වෙනවා. දැන් වයස 16යි. ඉතින් ඒ 16 දී මේ පිය රජතුමා මේ කුමාරයාට කතා කරලා කියනවා දරුව දැන් සිල්ප ඉගෙන ගන්න කාලේ නේද. ඉතින් මේ වෙලාවේ මේ පංචායුධ කුමාරයා ඉවසා සිටිනවා පිය රජතුමනි මං කාලාගෙද සිල්ප ඉගෙන ගන්නේ. ඇයි දරුව ගන්ධාරට තක්ෂලානුවර තමයි ඒ සඳහා තියෙන්නේ. ඔබ ගිහිල්ලා ඒ දිසාපාමික ආචාර්යින් වහන්සේ ළඟ සිල්ප ඉගෙන ගන්න කියලා ගුරු දේවනා පිණිස කහවණු දහස දෙලා ඒ සිල්ප ඉගෙනීම පිණිස පිටත් කරනවා. ඉතින් පින්වතනි කුමාරයාත් එහි ගිහිල්ලා ඒ සිප් සතර හදාගන්නවා. ඒ ගුරුවරුන් විසින් දීපු පංචායතත් අරගෙන ගුරුවරුන් ඇඳලා ගුරු පඬුරු පූජා කරලා තක්ෂලා නුවරින් නික්මලා ඒ පංචායුධෙන් සැරසිලා බර්ණස් නුවරට ඒ පිවිසෙන මගට දැන් බැහැලා ගමන් කරනවා. දැන් ඉතින් මේ පංචායුධ කුමාරයා මගට බැහැලා බර්ණස් නුවරට තමයි එන්නේ. පින්වතුනි මේ පංචායුධ කුමාරයා බර්ණස් නුවරට එන අතරමඟ එක් කලයක සිලේසිලෝම කියලා යක්ෂයෙක් ඉන්නවා. ඉතින් ඒ යක්ෂයා අරක් ගන්න වනාන්තරයට පිවිසෙන මේ කුමාරයාව දැකින මිනිස්සු ප්‍රකාශ කරනවා පින්වත් තරුණිය ඔය වනාන්තරයේ නම් යන්න එපා. ඔය වනාන්තරයේ සිලේසි ලොම ඒ කියන්නේ ඇලෙන ලොම් ඇති යකෙක් ඉන්නවා. ඒ යක්ෂයා දුටු දුටු තැන මිනිසුන් මරාගෙන කනවා. මේ විදිහට ප්‍රකාශ කරාම ඒ බෝධිසත්වයන් වහන්සේ තමන් සමගම තර්ක කරනවා. ඒ කියන්නේ තමන් විසින්ම තර්ක කරලා නිර්භීත භවෙන් යුතුව ඒ ගණන් ගන්නේ නැතුව කේසර සිංහයෙක් වගේ මේ වනාන්තරයට පිවිසෙනවා. ඉතින් මේ විදිහට බෝධිසත්වයන් වහන්සේ වනාන්තර මැද්දට පිවිසනාට පස්සේ අර රාක්ෂයා තමන්ගේ ආත්ම භාවයෙන් පෙනී ඉන්නවා. පින්වතුනි ප්‍රකාශ වෙනවා මේ ශාරීරිය තල් ගහක් පමණ උසයි. හිස හරියට කුරුගයක් වගේ. S2 පාත්‍රයක් තරම්. ඉතින් මේ වගේ විශාල දේහ සම්පන්න රාක්ෂයා නෙළුම් අල වගේ විශාල ධර්මවාගෙන සුදු මොහුණින් හා ලප ඇති කුසින් යුක්තව නිල්වන් අත්පා ඇතුව ඒ තමන්ව බෝධිසත්වයන් වහන්සේට මේ විදිහට දක්වලා මේ පංචායුධ කුමාරයාට ප්‍රකාශ කරනවා ඔහොම සිටුව. කියන්නේ ඔහොම ඉඳපන්. කොහෙද යන්නේ? දැන් අද ඔබ මගේ භෝජනයේ බවට පත් වෙනවා කියලා ප්‍රකාශ කරාම බෝධිසත්වයන් වහන්සේ මේ යක්ෂයාට ප්‍රකාශ කරනවා යක්ෂය මම්මගේ ප්‍රමාණය දැනගෙනම තමයි මෙහි පිවිසියේ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මාව තෙන්ට ඕනේ. ඉතින් විස පෝරන ලද මේ ඊයෙන් ඉදලා අද ඔබ මෙතන මරනවා කියලා තැති ගන්නවලා හලාහල පොපු ඒ විස ඊයක් මුදා හරිනවා. ඒ ඊය පින්වත්නේ යකාගේ ලොම් වල ඇලෙනවා. මේ විදියට නැවත නැවත විදලා ඊතල 50ක්ම මේ යක්ෂයා වෙත මුදා හැරියත් ඒ සියලුම ඊ මේ යක්ෂයාගේ ලොම් වල ඇලෙනවා විතරයි. ඇඟට එකක්වත් ඇදෙන්නේ නැහැ. ඉතින් පින්වතුනි ඒ යක්ෂයා අන්තිමට ශාරීරිය හොලවලා ඒ සියලුම ඊ ඔහුගේ පාමුල හැලනවා. එහෙම හැලලා බෝධිසත්වයන් වහන්සේ වෙත එනවා. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ ඒ පංචායුධයේ දක්ෂයි මේ විදිහට එකින් එක තමන්ගේ ආයුධ ගන්නවා. ඊළඟට ගන්නේ පින්වත්නි කඩුව. මේ කඩුව අඟල් 33ක් දිගයි. ඒ කඩුවෙන් පහර දෙනවා. පින්වත්නි ඒ කඩුවත් අර ලොම් වල ඇලෙනවා ශරීරයට වදින්නේ නැහැ. ඊළඟට බෝධිසත්වයන් වහන්සේ උලෙන් පහර දෙනවා. ඉතින් මේ පංචායුධ කුමාරයා උලෙන් පහර දුන්නා ඒ උලත් පින්වත්නි අර විදිහටම ලොම් වල ඇලෙනවා.
ඊළඟට මොකද කරන්නේ ඊතල වලින් පහර දුන්නා කඩුවින් පහර දුන්නා උලෙන් පහර දුන්නා ඉන්පස්සේ පින්වත්නි මොගුරෙන් පහර දෙනවා ඒ මොගුර ඒ විදිහටම ඇලෙනවා ඊළඟට පින්වත්නි මේ අත්තා වලින් පහර දීමේ දක්ෂයි ඉතින් බෝධිසත්වයන් වහන්සේ මේ යක්ෂයාට ප්‍රකාශ කරනවා එම්බල යක්ෂය ඔබ කලින් මං ගැන අහලා නැද්ද මට තමයි පංච ආයුධ කියන්නේ මාමේ ඔබ අරක්ගත් අඩවියට පැමිණියේ මේ දුනුවාදී දේවල් ආරක්ෂා කරගෙන නෙමෙයි මං ගැන ආත්ම විශ්වාසය තබාගෙන ඉතින් ඔබව මං අද අතින් පයින් පහර දීලා විනාශ කරනවා කියන ඒ ප්‍රකාශය කරමින් ඉතා වේගයෙන් දකුණු අතින් පහරක් ගහනවා පින්නතුනි ඒ දකුණු අත ලොම් වල ඇලෙනවා ඊට පස්සේ වම් අතින් පහරක් ගහනවා ওই විදිහට වම් පාය දකුණු පාය අවසානයේදී සුනු විසුනු කරනවා කියන අදහසෙන් හිසිනුත් පහර ගන්නවා හිසත් අර විදිහට ලොම් වල ඇලෙනවා දැන් බෝධිසත්වයන් වහන්සේ ඒ යක්ෂයාගේ ශරීරයේ ලොම්මද පස් තැනකින් ඇලිලා එහෙම වුණත් පින්වත්නි බොහොම අභීතයි අදීනව තමයි ඉන්නේ යක්ෂයා කල්පනා කරනවා මේනම් නාම මාත්‍ර පුරුෂයෙක් නෙමෙයි ඒ කියන්නේ පුරුෂාත්ම භාවයේ ලැබලා උපදින අයටත් පුරුෂයෙක් කියනවා නමුත් මේ යක්ෂයා කල්පනා කරන්නේ එහෙම පුරුෂාත්මයක් ලැබලා විතරක් ඉන්න පුරුෂයෙක් නෙමෙයි මේ පුරුෂයා පුරුෂ ශ්‍රේෂ්ඨේ පුරුෂ සිංහයි මොකද මාණි රාක්ෂයෙක් විසින් අල්ලාගත් කාලේ පවා කිසිම තති ගැනීමක් නැහැ ඉතින් මේ මාර්ගයේදී මා විසින් මරන්නද ඒක පුරුෂයෙක්වත් මේ තරම් නිර්භීතව කටයුතු කරේ නැහැ ඉතින් මේ වගේ නිර්භීත පුරුෂයෙක් මන් දැක්කේ නැහැ ඉතින් මේ යක්ෂයා කල්පනා කරනවා මොහු මේ තරම් බය නොවන හේතුව මොකද්ද ඉතින් ඒක දැනගැනීමේ අදහසින් මේ යක්ෂයා කුමාරයාගෙන් අහනවා මානවකය ඔබ බිය නොවන්නට හේතු මොනවද ඒ වෙලාවේ මේ කුමාරයා ප්‍රකාශ කරනවා යක්ෂය මම මොකටද බය වෙන්නේ මොකක් නිසාද බය වෙන්නේ මේ ආත්ම භාවය තුල අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවමයි ඉතින් එකපාරයි මැරෙන්නේ ඒ නිසා මම බය නැහැ ඒ විතරක් නෙමෙයි මගේ කුස තුල තියෙනවා වජ්‍ර ආයුධයක් ඉතින් ඔබ මා අනුභව කරොත් ඒ ආයුධය දිරව ගන්න බෑ ඔබගේ අතුණු බහන් කැඩි කැඩි ඔබ මරණයට පත් වෙනවා ඉතින් එහෙම වුණාම අපි දෙන්නා විනාශයට පත් වෙනවා මම මේ කාරණේනුත් ඔබට බය නැහැ කියලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙහිදී මේ බෝධිසත්වයන් වහන්සේ වජ්‍ර ආයුධයක් ගැන කියනවා මුසාවක් නෙමෙයි එයින් බෝධිසත්වයන් වහන්සේ අදහස් කරේ තමන්ගේ අභ්‍යන්තරයේ ඇති ඥානය ගැන. ඒ කහල මේ රාක්ෂයා කල්පනා කරනවා මේ මානාකයා කියන්නේ ඇත්තක්ම තමයි. ඉතින් මේ වගේ උතුම් පුරුෂයෙක්ගේ ශරීරයෙන් මුං ඇටයක් තරම්වත් පුංචි මස් කෑල්ලක් මං අනුභව කරොත් මට ඒක දිරව ගන්න බැරුව මැරෙන්න වෙනවා. එහෙම කල්පනා කරලා මරණ භයෙන් තැති අරගෙන මේ යක්ෂයා බෝධිසත්වයන් වහන්සේ මුදා හැරලා ප්‍රකාශ කරනවා ඔබ උතුම් පුරුෂයෙක්. ඔබගේ මාංශ මං අනුභව කරන්නේ නැහැ. ඔබ අද රාහුගේ මුවින් නිදහස් වෙච්ච හඳ වගේ. මගේ අතින් මිදිලා තමන්ගේ ණය සතුට කරමින් යනවා කියලා ප්‍රකාශ කරමින් ඒ කුමාරයන්ට යන්න අරිනවා. නමුත් පින්වතුනි බෝධිසත්ව කුමාරයාණන් පංචායුධ කුමාරයා එහෙම යන්නේ නැහැ. නැවත රාක්ෂයාට කතා කරලා කියනවා මම යනවා. නමුත් ඔබට දෙයක් කියන්න තියෙනවා. ඔබ ඉස්සරත් අකුසල් කරලා රාක්ෂයෙක් කියලා ඉපදුනා. දැනත් ඔබ ඒ අකුසලයම කරනවා. ඉතින් ඔබ අඳුරෙන් අඳුරට නේද යන්නේ ඉතින් මා හමු වෙච්ච මොහොතේ පටන් ඔබට පව කරන්න බෑ මේ පරපර නැසීම කියලා කියන්නේ අපායට තිරිසන් භවයට ප්‍රේත භවයට හේතුවක් මේ වගේ අසුර කාය ආදී දුගති වල උපදින්න හේතු වෙන ප්‍රාණඝාතය ඔබ නොකළ යුතුයි මොකද මිනිස්සෙක් කියලා ඉපදුනත් ආවිෂ මද වෙනවා ඉතින් මේ ආදී ක්‍රම වලින් ගත්තාම ප්‍රාණඝාත ආදී පංච දුෂ්චරිතය ආදීනව බොහොමයි මේ ආදී මේ පංච දුෂ්චරිතේ ආදීනව කරුණු කියලා මේ යක්ෂයා බිය ගන්නවා බිය ගන්නවා ධර්ම දේශනා කරලා දමනය කරලා පන්සිල් වල පිහිටවලා ඒ වන පියසීම පූජාවන් පිළිගන්නා දෙවියෙක් බවට පත් කරලා සිහිනුවණින් වාසය කරන්න කියලා අවවාද කරන බෝධිසත්වයන් වහන්සේ මේ වනයේ නික්මෙනවා වන මුවෙන් නික්මිලා ඒ වනාන්තරයයි ගමයි හමු වෙන තැන ඒ වනාන්තර මුවේ සිට මිනිසුන්ට ඒ සියලු විස්තර ප්‍රකාශ කරලා පංච ආයුධ වලින් සැරිසිලා බරණැස් නුවරට ගිහිල්ලා මව්පියන් දැකලා පසු කාලයේහි රාජ්‍යයේ පිටලා දෙහැමින් රාජ්‍ය කරලා දාන ආදී පින්කම් කරමින් තමන් ගෙන ආ වූ ආශ පරිද්දෙන් ජීවත් වෙලා මිය පරලෝ යන්නට යදෙනවා
බෝධිසත්වයන් වහන්සේ මේ ජාතක දේශනාව ගෙනහැර දක්වලා අවසානයේදී මේ ගාථා දේශනාව ප්‍රකාශ කරනවා. ඒක තමයි අපි මුලින්ම ප්‍රකාශ කරේ. නැවත වතාවක් සිහිපත් කරගත්තොත් මේ නිවන සඳහා යොමු වෙච්ච උදාර අදහස ඇති යම් කිසි කෙනෙක් නොපසුබට වීර්යයෙන් යුක්තව උත්සාහ කරොත් කුසල් දහම් වැඩුවොත් ඒ පිළිවෙලින් ලැබිය යුතු නිවන් සුව ඒකාන්තයෙන්ම ලබනවා කියන අර්ථය තමයි අපට දෙහිපත් කරගන්නට වෙන්නේ. ඒ වගේම තමයි පින්වත්නි තමන්ට මිදල යන්න තිබ්බ අවස්ථාවේදී එහෙම තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නා ගුණ ඇති බෝධිසත්වයන් වහන්සේ ඒ මොහොතේ එයින් මිදී යන්නේ නැතුව තමන්ම කණ්ඨාපු තමංග විනාශ කරන්න හදපු රාක්ෂයා කෙරෙහි පවා මෙසිත වඩා මිනිමස් කන රාක්ෂයෙකු පවා මිනිසුන්ගෙන් වැඳුම් පිඳුම් ලබන දෙවියෙක් බවට පත් කරන්නට තරම් උතුම් මෙත් ගුණයකින් අනුත්තර පුරුෂ ධම්මසාරතී ගුණයකින් යුක්ත බෝධිසත්ව අවදීයේදී පවා අපගේ භාග්‍යවතුන් වහන්සේ වාසය කරාද කියන එක මෙයින් තේරුම් ගන්නට පුළුවන්. ඒට මේක හොඳ උදාහරණයක්. ඉතින් පින්වතුනි මේ ආදීන්ගේ ජාතක දේශනාව කරලා අවසානයේ බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ඉතාවතුම් මෙහෙරි බුදු වදනින් වීරිය අවද කරගෙන නැගිටින වීරියෙන් යුතුව සිටිනේ භික්ෂූන් වහන්සේ. චතුරාර්ය සත්‍ය දේශනාව අවසානයේදී සව් කෙලෙසුම් නසා උතුම් වූ මහා රහත් භාවයට පත් වෙනවා සාදු කියලා. ඒ උතුම් වූ යහපත් තත්ත්වය සාදු කියලා අපි අනුමෝදන් වෙමු. අවසානයේදී බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා ජාතක දේශනා නිම කරනවා. පින්වතුනි එදා ඒ යක්ෂයා වෙලා පිද සිටියේ මෙසමෙහි අංගුලිමාල ස්වාමීන් වහන්සේ. එසමෙහි ඒ යක්ෂයාව දමනය කරපු පංචායුධ කුමාරයාණන් දැන් මේ බුදු බවට පත්ව සිටින මම වෙමි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා.